සුබ දවසක් සියලු දෙනාටම ඉතිහාරණ හෙට දවසට කියන්නේ මේ මාසේ 18 වෙනිදට අදාළව රේසින් ටිප්ස් තුනක් ලබා දෙන්න හදන. ඉතින් ඔයාලා දන්නවා අපි මෙතනදී හෝස් රේසින් වලට බෙට් කරද්දි වින් කියන ඔප්ෂන් එකටම බෙට් කරනවා කියලා දෙයක් කරන්නේ නැහැ. අපි කරන්නේ අතනම টপ 3 ඔප්ෂන් එක භාවිත කරනවා. ඉතින් පළවෙනි දෙදෙනා අතරට එන්නේ කවුද කියන යන සංකල්පෙන් තමයි අපි බෙට් කරන්නේ. ඉතින් කොහොමද මේ ඔප්ෂන් එක තෝරගන්නේ? ඒත් එක්කම කොහොමද ඔයාලම සිලෙක්ෂන් එකක් කරගන්නේ? ඒත් එක්කම 1x account එකක් නැති කෙනෙක් කොහොමද account එකක් හදාගන්නේ වගේ ගැටලු තියෙන අයට පුළුවන් පහල ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. මම දාලා දෙනවා ප්ලේලිස්ට් එකේ ලින්ක් එකක් ෆෝනි මෙම්බර්ස් කෙනෙක් ඉතින් ඔයාලට ඒක බලුවොත් තේරුම් ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. හරි අපි බලමු මොනවද නම් හෙට දවසට අරන් දෙන රේසින් ටිප්ස් තුන කියලා. පළවෙනි එක විදිහට අරන් දෙන වර්වික් කෝස් එකේ පස්වෙනි රේස් එකේ නම්බර 4. හරියටම රෑ 9යි 10යි තමයි මේ තරඟ පටන් ගන්න. හැන්ඩිකප් ග්‍රේඩ් 3 එකක් පාර්ලොන් 16 දුරක් තමයි දෙන්නේ. ඉතින් තරඟ කරුවන් පස් දෙනා ඉන්නේ. සුදුසුම දේ টপ 2 කියන ඔප්ෂන් එකට යන එක. টপ 2 කියන ඔප්ෂන් එකට තමයි ට්‍රයි කරන්නේ. මොකද තරඟ කරුවන් පස් දෙනා ඉන්නේ টপ 2 කියන ඔප්ෂන් එකේ. අපිට 4.0 විතර දැන් දෙනට එක බලද්දි ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් 3.5යි 4.0 අතර. ඉතින් මේ টপ 2 ඔප්ෂන් එකට බෙට් කරද්දි ඔයාලා දන්නවා වින් කියන ඔප්ෂන් එකේ টপ 2 ඔප්ෂන් එකේ විතරක් දීලා තියෙන අවස්ථාවේදී බෙට් කරද්දි අපිට වැඩි අගයකට ගන්න පුළුවන් ඔප්ෂන් 4ම ලැබෙන අවස්ථාවට වඩා. ඒක තමයි පළවෙනි එක විදිහට ආරම්භ දෙන්නේ. අපි බලමු මොකද දෙවෙනි රේසින් ටිප් එක කියලා. වර්වික් කෝස් එකේම ආරම්භ දෙන්නේ දෙවෙනි රේසින් ටිප් එකත්. වර්වික් කෝස් එකේ 6 වෙනි රේස් එකේ නම්බර 1. හරියටම රෑ 9:40 මේ තරඟ පටන් ගන්න. ඉතින් මේකෙත් ඇත්තටම සුදුසුම දේ টপ 2 කියන ඔප්ෂන් එකට යන එක. ඉතින් টপ 2 ඔප්ෂන් එකේ අපිට ගොඩක් දුරටම 3.0යි 3.5 අතර ගන්න පුළුවන්. දැන් පෙන්වලා දෙන නොටිස් එක බලද්දී ඉතින් තරඟ කරුවන් ඇත්තටම 7 දෙනෙක් හිටියත් මේ නම්බර 3 නොටන් කරලා හින්දා අපිට තරම් කරුවන් 6 දෙනා ඉතුරු වෙන්නේ. ඉතින් টপ 2 ඔප්ෂන් එක තමයි ට්‍රයි කරන්නේ මේකෙදිත්. ඉතින් කියන්න ඕනේ අපිට টপ 4 ඔප්ෂන් එක වුණත් ගන්න පුළුවන් ඕන මේකට. ඉතින් තරම් කරුවන් 5 දෙනා ඉන්න එකේ වුණත් টপ 4 ඔප්ෂන් එක ගන්න පුළුවන්. ඉතින් টপ 4 කියන ඔප්ෂන් එක ලැබෙන්නේ ස්පොට් කියන ඔප්ෂන් එකෙදි විතරයි. ඉතින් අපි ඔයගෙන කලින් කතා කරලා තියෙනවා. අනිත් එක තමයි අපිට මේ තරඟ පටන් අරන් ලයිව් යන අවස්ථාවේදී වුණත් බෙට් කරන්න පුළුවන්කමක් තියෙනවා. වින් කියන ඔප්ෂන් එකට ඒත් එක්කම টপ 2 ඒත් එක්කම টপ 3 කියන ඔප්ෂන් එක. ඉතින් ඒ chance එක ගන්න පුළුවන්. හරි අපි බලමු මොකද අරන් තියෙන තුන්වෙනි රේසින් ටිප් එක කියලා. කැම්ප්ටන් පාර්කෙන් අරන් තියෙනේ. කැම්ප්ටන් පාර්ක් කෝස් එකේ පළවෙනි රේස් එකේ නම්බර 1 තමයි ඒකේ තෝරගෙන තියෙන්නේ. හරියටම 10 ට තමයි මේ තරඟ පටන් ගන්න. හැන්ඩිකප් ග්‍රේඩ් 5 එක පරලොම 8ක දුරක් තියෙනවා සම්පූර්ණ දුර විදිහට. අතර මේකෙදි টপ 2 කියන ඔප්ෂන් එක තමයි ටාගට් කරන්නේ. টপ 2 කියන ඔප්ෂන් එකේ අපිට 2.5 කට විතර දැන් දෙනවට සෙක බලද්දී ගන්න පුළුවන්. ඉතින් හෙට දවසට අපි ආරම්භ දෙන ටිප්ස් තුනටම টপ 2 කියන ඔප්ෂන් එක තමයි යන්නේ. ඉතින් මේ টপ 2 ඔප්ෂන් එක වෙට් කරද්දී මම කලින් කිව්වා වගේ වින් කියන ඔප්ෂන් එක টপ 2 ඔප්ෂන් එකයි විතරක් පෙන්වන අවස්ථාවේ වෙට් කරගන්න. එතකොට අපිට පොයින්ට් 2ක් 3ක් 4ක් ප්‍රමාණයකට වැඩි අගින් ගන්න පුළුවන්. ඉතින් ඒකත් පොයින්ට් 2ක් හෝ 3ක් කියන්නේ සාමාන්‍යයෙන් වල දන්නවා වටිනවා ගොඩක් දරට. මේ මොකද සාමාන්‍යයෙන් 1000ක් දැම්මොත් 1.5ක් වුණොත් 1500යි. ඒක 1.7ක් 8ක් කරනවා කියන්නේ 1700ක 1800ක වගේ උදාහරණයක් විදිහට මම කිව්වේ. ඉතින් විදිහට තමයි වෙන්නේ. ඉතින් 1x account එක නැති කෙනෙක්ට පුළුවන් පහල බලන්න description එකේ මම links දෙකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් කැමති එකකින් ගිහින් sell house කියලා අපේ promo code එක දාලා account එක හදාගෙන කරන පළවෙනි deposit එකේදීම සීඑල්සී බෝනස් amount එකක් ගන්න. ඉතින් ඒ බෝනස් එක main එකට ගන්න කොහොමද ගැටලු දෙන අයට මගේ WhatsApp number එක දෙන අවසාන දෙන වීඩියෝ එකේ. ඉතින් contact කරන්න හවසයෙන් පස්සේ එහෙනම් ආයෙත් ජය වේවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.